ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් අද මේ ප්‍රකාශය මම කරන්නේ මේ දේශපාලනඥයෙක් වශයෙන් නෙමෙයි කතානායකවරයා ලෙසත් ඒ වගේම මේ රට ආදරය කරන වගකීතු පුරවැසියෙක් වැදගත්කම ලෙසයි ඒ වගේම මම කතා කරන්නේ ඉතාමත්ම වේදනාවෙන් ඉතිහාසයේ විවිධ අවස්ථාවල රටේ අර්බුද ඇති වුණා මට කිසිම අවස්ථාවක මතක් වෙන්නේ සති තුනක් මේ විදිහට රට අක්‍රිය වුණේ නෑ ඒ වගේම මම ඈතකී ජාතිවාදී ගුණදල් වල ඒ වගේම තරුණ කැරලි වලින් නොයෙකුත් අසමේකම් වල අපේ මාතෘභූමියට හානි වෙන අවස්ථාවලදී ඒ විනාශය දැකපු කෙනෙක් වශයෙන් මට අද පරම්පරා කීපයක් ගැන කතා කරන්න පුළුවන්. 1983 කළු ජුවලේ ආරම්භ වෙච්ච දවසේ මා කැරලි විහාරයට මගේ බිරිඳත් දරුවන් දෙදෙනා සමග වාහනේ ඉරවාගෙන යනකොට ඇල්පින්ස්ටන් හන්දියේදී 100ක වර පින්සක් මගේ වාහනේ නවත්තලා සර් සිංහල ජාතිය විරගන්න පෙට්‍රල් ටිකක් දෙන්න කියලා මට කිව්වා මට මතකයි. මම ඒ වෙලාවේ ඒ වස්තාවේ කිව්වේ ඔබ හදන්නේ ජාතිය බේරගන්න නෙමෙයි මේ රට ජාතියට ගිනි තියන්න කියලා. ඒ වගේම මම කිව්වා මේවට වන්දි ගෙවන්නේ කොටත් වඩා ඔබගේ දරුවන්ටත් ඊළඟ පරපුරටත් කියලා. අද ඒක ඇත්ත වෙලා තියෙනවා. එම ගින්නෙන් අවුරුදු 30ක් පුරා අපේ මාතෘභූමිය දැවුණා. අපි ලෝකයේ පසුගාමී රටක් බවට පත් වුණා. එම ගින්න ඇවිදීමට දායක වුණටත් වඩා එදා 6-4 උදැසන උන්ගේ දරුවන්ගේ අනාගතේ එම ගින්නෙන් ගැවී ගියා. එදා වෛරය පරිගැණීමේ සිටිවිල්ල සස්තවාදය පෝෂණය කළා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතාව ක්‍රියා කළ ආකාරය දෙස බලන විට එදාට වඩා ශිෂ්‍ය සම්බන්ධ බුද්ධිමත්ව ආයවසීමේ ක්‍රියා කළ බව පවසන්නේ ඒ වෙනුවෙන් මගේ පෙන්වූ සියලුම ආගමික නායක කාරකාදී ගෞරවයෙන් සිහිපත් කරමි. එතන සිට ගෙවිගිය සත්වර කාලය තුළ සෑම ක්ෂේත්‍රයකම ඇතු අකර්මාණ්‍ය භාවයේ මොනතරම්ද එම සැමට ආභෝධයක් ඇතැයි මම විශ්වාස කරනවා. එම අභියෝග ජයගෙන නැවතත් නැගී සිටින වෙනුවට යලිත් වරක් යම් ස්ථානවල වෛරය පතුරන සුළු ක්‍රියාකාරකම් වාර්තා වීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක්. තස්ත ප්‍රහාර එල්ලුණ අවස්ථාවේදී අතිශයින් සංවේදී වූ ජනතාව අතරින් පැන නොනැගුණ තත්ත්වයක්. එයින් සති තුනකට පසුව මතුවීමෙන් පැහැදිලි වෙන්නේ මේ පිටුපස යම් කිසි ජනසුන් සහගත පටු ඌමනාවක් ක්‍රියාත්මක වන බවයි. ඕනට මට කීමට ඇත්තේ සූදානම් වන්නේ ඕවේ මාතෘභූමිය තවත් පරම්පරා කීපයකට ගිනි තැවීමට යන බවයි. එයින් අවසානයේ දැවෙන්නේ ඔබටත් වඩා ඔබ නොදුරුවන් බව මා සියලු රටවැසියන්ට සිහිපත් කරන්න කැමතියි. සත්‍යවාදී හමුවේ මෙරට ක්‍රියා කළ ආකාර නිසා ලෝක ගෞරවය අපට හිමි වුණා. නමුත් හිංසාකාරී ක්‍රියා මගින් අපි යලිත් ලෝකයේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමග මිත්‍ර සීලයක කටයුතු කරන මැදපැදි රටවල් ඇතුළු ඉස්ලාම් මිශ්‍ර රටවලත් පිරිකුඩ භාජන වීම වැරැක් වෙන හැකි. ඒ නිසා ජාතිවාදී සහ ආගම්වාදී වෛරයේ ගින්න ගැවිලීමට ඕනෑම ආකාරයේ දායකත්වයෙන් පුජ්‍යයන් අප මාතෘභූමියේ හෙටදිනය බාර ගැනීමට සූදානම් ඉසින්න දරුවන්ගේ අනාගතය ගිනි තැබීමට දායක වන බව අවධාරණය කළ යුතුයි. වෛරයේ කිසිදා නොසන් තියෙන බව කියවෙන්නේ නැහි වීරයන වේරාන්නේ බුදුවදන සිහිපත් කරමින් ඉවසීමේ ක්‍රියා ක්‍රමයේ මා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ඒ වගේම අති ගෞරවනීය ආගමික නායකත්වයෙන් බැගෑපත් ඉල්ලා සිටින්නේ මේ ගිරිජන නිවීමට පෙරටෙන ලෙසයි. දේශපාලන නායකයන්ට ආයාචනා කරනවා ජනතාව සංසුන් කරන ලෙස. අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මා යලිත් වරක් කියන්නේ එක මතයක සිට ජනතාවට පණිවිඩයක් දිය යුතු බවයි. ආරක්ෂක තත්ත්වය ගැන දිනපතා ආරක්ෂක ලේකම් පොලිස්පති සහ හමුදාපති එකට සිට කරුණු පැහැදිලි කළ යුතුයි. ජනතාව විශ්වාසය ඇති කළ හැක්කේ විතයි. ගිනි ජර්මෙන් පැතිරෙන කටකතා නැවැත්වේ හැක්කේ විතයි. මෙතෙක් ප්‍රකාශ වූ සෑම දෙයක් සෑම කටකතාවක්ම බොරුවක් වූ බවත් මම සඳහන් කරනවා. සියලු රටවැසියන්ට පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් මාගේ ආයතනය වනුයේ රටේ ඊළඟ නූපන් පරපුරේ අනාගතය 83 මෙන් නැවතත් අඳුරට ඇද නොදමන ලෙසයි. එහිදී ඊයේ ඇති වූ සිද්ධීන් මෙනෙහි කරන්නේ දැඩි වේදනාවෙන්. මුස්ලිම් දේවස්ථානවලට පාර දීම,
නිවාසා කඩසාපු ගිනිතැවීම අහිංසක මිනිස්සුන් පහර දීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි. මෙම ක්‍රියාවන් සිදු කරන්නේ පැහැදිලිව රට තවත් ආගාධයකට යොමු කිරීමට. රට ගැන හැඟීමක් ඇති කිසි කෙනෙකුට මෙවැනිදී කළ හැකියි මා විශ්වාස කරන්නේ නැහැ. දැන් අවශ්‍ය බුද්ධිමත්ව ක්‍රියා කිරීම. මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මුස්ලිම් ප්‍රජාවගේ ආශිර්වාදයෙන් ඥානාන්විතව අයවසීමෙන් දැනට ඇතිවෙච්ච ගැටලු විසඳීමට කටයුතු කරනවා. අධිකරණ අමාත්‍යතුමිය අධ්‍යාපන උසස් අමාත්‍යතුමිය අදාළ අංශ සමග එකඟ වෙමින් නීති රීති සම්පාදනය කරමින් සිටිනවා. සම්ප්‍රදායික ඉස්ලාම් කාන්ත ඇඳුම්ගෙන එවගේ මද්රසා පාසල් උසස් අධ්‍යාපන ආදී විවිධ ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි එකලතා ඇතිවීම පවතිනවා. මින් සමහර සාකච්ඡා වලට මා සහභාගී වුණා. ඉදින් සති කිහිපය තුළ විවාදයට තුඩු දුන් මෙවැනි කරුණු පැහැදිලිව निराකරණය හැකි බවට මාගේ විශ්වාසයක් තියෙනවා. එවගේම මෙරට මූල ධර්මවාදී රටක් කිරීමට අති බහුතර මුස්ලිම් ජනතාවට අවශ්‍යතාවයක් නැහැ. අනාගත පළපුරේ ශාපයට ලක් නොවි මේ මොහොතේ සකලවිධ ජාතිවාදී ආගමවාදී ක්‍රියාත්මක රේව සාමකාමී ජනතාව සතු සාමූහික ශක්තිය අවධිකන ලෙස සමස්ත ලක්වාසි ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිටයි.